සිීතකය වචන යන තියුදුර සංවර්ර ගනිමින් මෙතැනනි සිට මෙයවතු වූ සධර්ම දේශනා නනාවාා පිශ්‍රවණය කරමු ගරු නිස්වාමින් වහන්සේට ආාධනා කරනව අප කිරීම මහත අනුම්පාාවෙන් මෙතැන සිට සධර්ම දේශනවා පවත් පන්නට ධර්ම දේශනා ආාරම්භකිරීමට ප්‍රථමයෙන් අි සියල්ලු දිනාම පංචසීලේ සමාධන්වීම සඳහා සාධනාද පවත්පා තෙවරක් නමස්කාරය කියමු. සාධූ සාධ සාධ. නමෝතස්සේ භගබතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගබතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස බුද්ධං සරනංගච්ඡාමි බුද්ධන් සරනංගච්ඡාමි ධම්මං සරනංගච්ඡමි දම්මං සරනංග්ඡාමි සංගං සරනංගච්ඡාමි සංගංසරනංග්ඡාමි දුෘතියම්පි බුද්ධ సනangaచ Thතිi බ seanga chami Thතිප धමసනangaచ තිpi ද seanga chami Тතිපි සగసනangaచම Thති සgang seanga cha අප බුදध ස sareනangaచම Tampi buddang sereangadha naම්පි ධම්මං சreනangaచම la dhambang serreangaczai Taයම්MPි සගං සනangaచම Ta sanggang serreangadhaami saරනාගමනං සම්pun න්නං ආම පන්තේ පානාති පාතාවේරමන සික්හාපදං සමාධයාමි පානාතිපාතාබිරමණී සික්හාපදං සමාතියාමි අදින්නාධනාවේරමනි සික්ඛපදන් සමාධයාමි අදින්නාධනබේර් මනී සික්හාපදං සමාතියාමි කාමේසු මිච්චාචාරවරම මනි සික්ඛාපදං සමාධයාමි අමෙසු මිච්චාචාරාබිර මණී සික්හාපදං සමාතියාමි මුසාවාදාවේරමනිි සික්කාාපදං සමාධයාමි මසාබාධබිර්මණී සිඛාපදං සමාතියාමි සුරමේරය මජ්්‍ය පමා දට්ඨනාවේරමනිි. සික්ඛාපදන් සමාධයාමි සුරාමේරය මච්චු පමාදට්ඨානාවේර මනී සිකහපදන් සමාතියාමී තිසරනේනෙ සද්ධින් පංචසීලන් දම්මන් සාධුකං සුරක්හිතන් කත්වා අප දන සම්පාදේත ආමබන්තේ ස ස සර සමන්තා චක්වාලේසු අත්‍රාගචන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක ධම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයන් භදන්ත ස සතු නමුෝතස්සෙ භගවතෝ අරෙහතුෝ සම්මා සම්බුද්ධස්සෙ නමෝතස්සෙ භගවතුෝ අරෙ හතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අරෙහතු සම්මා සම්බුද්ධස්සෙ හත්තාක හත්තෙකාලාාවක සංගහාවත්තු සුත්තන්ති ස ස තුුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේටද ඒ උතුම් ශ්‍රීසද ධරමයටද ආර්මහා සංගරත්නයට දෙයන්න උතුම් ත්‍රවිධ රත්නයට අප හැමදි නාගේම වන්දනාව වේවා ගෞරුවාදර නමස්කාරය වේවා ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධවන්ත කාරුණක පින්නතුන. පළමයෙන්ම අද මෙම සජීව සූත්‍ර දම් දෙසුබට ම සැදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන මහරගම දුම්්‍රියමාවත පදිංචි ජීවනිකා දමයන්ති ගුණරත්න මහත්මය පදාන පවුලේ සියලුම දෙනාට අපි සිත්පතා ආශිරුවාද කරනවා නවරාජ්‍යවර්ෂයක් ඇරඹිලා පළමු සතියයි මේ ගෙවී යන්නේ ඉතිං අලුත් අවරුද්දේ ආරම්භක සතියේම මෙවැනි උත්තරීතර ධරමදානමය පින්කමක් සිදුකොට රැස් කරන උදාාර්තර පින ඔබ හැමටම ප්‍රඥාලෝකය උපදවාගෙන චතුරවාරි සත්‍යබෝධයට පත්වන්නටම මේ මහානීය ධර්මදානමය කුසලය හේතුවාසනාවේවා පත්කාලවක සංගහවත්තු සූත්‍රය. අද දම් දෙසුමට මාත්තුකාව කර ගත්තේ මෙම දේශනාව. බුදුරජාණන් වහන්සේ වැඩහිටපු කාලය අසිරිමත් සමයක් අසිරිමත් යුගයක්. සසුන්ගතවෙච්ච භික්ු භික්‍ෂුනීන් විතරක් නෙමේ ගිහි අය පවා උතුම් වුණා උතුම් වනේ කුමකින්ද ගුණයෙන් පින්නතුනී හැම දෙයක්ම තිබිල ගුණේ නැත්තා එක වැඩක් තියෙනවද සත්පුරුස සමාජයකට නම් වැඩක් නැහැ හැම දෙයක්ම නැති වුනත් ගුණේ තියෙනවනක් සත්පුරුස සමාජයට වටි නැදක් වටිනවනේ හනම් අපි මේ බාලපරපුර දරුවන්ට අපි තරුන්න සහෝදර සහෝදරියන්ට උගන්නන්නට ඕන පුති ගුණවත්වය. මනුස්සකං ඇතිකර ගනින්. මිනිස්සුම්ට පිටුප පෑවැට කමක්නෑ බ මිනිස්සුන්ට පිටු පාන්ඩපා. මිනිස්සුම්ට බොරු කරට කක්නය මිනිස්සුන්ට ොරුරණ දෙප ිනිස්සු නුබවරැවැටුවට කමන්න ඇඹ මිනිස්සුන් රවටන් දෙපා. මිනිස්සු නොබේ තිනද දෙවල් පැහරගත්තරකමක් නෑ නොබකාගවත්දයක් පැහැරගන්නපා. ආං එතන තමයි මගපලලාබයා විහිවෙන්නේ. භාගතුන් වහන්සේ දිනක්ං මේ සූත්‍රදේශනාවට මුල්වන ප්‍රධනම චරිතේ වන හත්තක ආලවක කියන ගිහි පිංවතා ගැන ස්වාමන් වහන්සේලා සමග ගුණ කතාවක් කළා හැබැයි ඒ වෙලාවෙදී හත්තක ආලවක භාගතන් වහන්සේ අභිමෝ හිටිය නෑ. හත්තක ආලවක භාගතන් වහන්සේගේ ඉදිරිපිට නැතිවෙලාවක තමාන්ගේ ශ්‍රාවකයන් සමග ගිහියෙකුගේ ගුණ කියනවා. සාමාන්‍ය භික්‍ෂුවක්ද අඩුගානය රහතන් වහන්ස නමක්ද නෑ ශාස්ත්‍රෘූවරයාණන් වහන්සේ එහෙනම් බුද්දු කෙනෙක්කුගෙන් ගිහි කෙනෙක් ගුණහාගන්නව කල කියන්නේ ඒක සුළුගුණයක් නම් පෙන්ඩ බෑ එතන අත්භූත අසරි මත් මොනුවම හරි විශේසන ගුණ තිබිල තියනවා එතුරු භාගතන් වහන්ස මේ විදදිහට ඒ ගිහි පින්වතාගේ ගුණ කියලා අවසන් කරක් භාගතන් වහන්සේ නැගිට වෙහෙරට වැඩම කොට වදාලා භික්ෂුන් වහන්සලට ඊට පස්සේ මේ හත්තව හත්තක ආලවක ගෘහපතිය හම්බ වුණා හමුණට පස්ස කියනවා මේ ගෘහපතිය ඔබට නම් ලාභයක් ඔබ මහා පින්වන්තයක් බුදුරජාණන් වහන්සේගෙන් ගුණා ගණ්ඩ තරම් ඔබ පින්වන්තනාන ඇයි ස්වාමේනයේ වාගත වහසේ මං ගැන කුමක් ව දාලසේක්ද හපති භාකතුන් වහන්සේ පැවස්සවා ඔබ තුළ අසිරිමත් ගුණ තියෙනවා කියලා. බබලන ගුණ තියෙනවා කියලා ගිහි වුණත් දැ මේක නියට වහගෙන හිටිය. අහගෙනල කකිවද පේෙනවා නේද තම දන්සලට මගේ තරම දැන්ව දැන ගත්තද හත්ත කාලවක කියැන කවුද කියලා එන තමුණන්සල දැන්වත් දැන ගන්නඩ මගේ තරමගේ එහෙම කිව්වද. එහෙම පෙනප උ්පන්්ඩ කියනෑ. මාන්‍යක ටාවනෑ ේ තමඟ හවා දැක්වේ නෑ. අනුන්ගේ හිතරෙද්ද වෙත් නෑ. මමම තමයි සුපිරි කියලා තමන්ට ලකුණු දාගත්වෙෙත් නෑ. මේ ගිහි පින්ගොත ඇහු එකමික ප්‍රශ්නය ස්වාමීනයි භාගතුන් වහන්සේ මගේ ගුණ කියන වෙලාවේ. එතන තවත් කවුරුවර ගිහි අය හිටියද. භාගතුන් වහන්සේ ඔබහන්සලත් එක්ක මගේ ගුණ කියන වෙලාවේ. තව කවර ගිහි අයතන හිටියද ස්වාමේ. ස්වාමිනන්සර පිල්ිතරදුන්නා මේ ගෘහෝපතිය ගියයන කවරුත් හිටියනෑ. අපි මේ ස්වාමීන් වහන්සලටික විතර හිටියේ ආඒ නං කමක්නෑ. ඒනම් මක්නෑගල හට වුණන ච්ර එක තාවතරී රයි. ඊට පස්සේ භාගත වහන්සේ නැවතත් භික්ෂුන් මොන ගැහුුණ. මොන ගැහැලකව ස්වාමීෙන්න්නේ භාගත වහන්සේ අපිට හත්තක ආලවක ගෘහපතියාගේ ගුණ පැවසුවා අපිට හත්තක ආලවක පසුව මොන ගැහුණ අපි භාගතන් වහන්සේ හත්තක ආලවක ගැන ගුණ කියනවගේ ලෙතුමාට පැවසුවට පස්සේ ස්වාමිනි එතුමා අපෙන් ඇහුවා එතන ගිහි අය කවුරුත් හිටියද. මගේ ගුණ කියද්දි අප පිළිතු දුන්න ස්වාමිනි නෑ ගෘපතිය ගිහියන කවරුත් හිටියන. මේ ස්වාම නාංසල පරිසවිතර හිටි කිය ලා හිනම් මක් නැක හිෙඳද ුුණ මහනෙන්නේ ඒක දරාගණ්ඩ ඊළඟ ගුණේ හැටියට හත්තක ආලවක තුළ ගුණතිබ්බට ගුණේ ප්‍රසිද්ධ කරන්නේ කොහොමද වැඩේ හැටි. එනමි ගුණයක් දියුණුකරගන යනකොට අපි ටේකනිකං අනිත්තයට කියන්ඩ වගේ හිතෙන වන්නේ ම මේ විද්දිහෙට්ට දානයක් දන්න මන්නං අකණ්ඩව සිිල්ට්‍රකගෙන ෙන්නේ හැම පෝයටම සිල් මන් දවස ගානි බනාහනවා. මං කොහොමහරි කොච්චර කාරය බහලෝ ඕනක් භාවනා කරනවන. මන් බලන්න බනපොත්තු විතරයි ම නාටි ලන්නේ. මං චිත්‍රපඩි බලන්නේ මට ඔයි විකාර සංගීයට පෙන්න්නට බෑ. මං බනදාගත්ත ගමක්. අපිසාමන එහහින්ම තමන් වලුප පන්න ඇත්ද. ඒමිකක් ඇතිවෙනෝනේද. බැලූ බැල්මට එක වරදක් කියලා කියන්න බැහැ. ඒ කරන දෙයක්න කියන්නේ නමුත්ඒක වරදබ්බවට පත්වෙනවා. තේනවාද ඇයිඒ එක වරදබට පත්වෙෙන්නේ තමන්ට ගුණධර්මත් එක් නොදැනුවත්වම මාන්‍යයක් ගොඩ නැගිල්ලා. මමත්වයක් ගොඩ නැගිල්ලා තේනවාද. ගුණදරම දියුණු කරගෙන යනකොට මාන්‍යයක් මත්වයක් ගොඩ නැගෙනවන එක නොගුණනයක්. තේරනවාද. එකහරිට මේ වගේ. තාලවර්ගී ගහක් වගේ. ගහ පොළොවට නැමෙනවද ආකාසටම යනවාද. රොකොට් එක ගියා වගේ ප්‍රඥාව නැතුව ගුණධර්ම දියුණු කරන්න යනවන තාලවර්ග ගස් වගේ තමන් හැදිච්ච තැනට නමස්කාර කිරීමක් වෙන්නේ නමුත් ප්‍රඥාව සහිතව ගුණ දියුණු කොළොත් ගුණ වැඩෙන්ඩ 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 පොඩි ළමයා වගේ යටහත් පහත් කීකරුයි හරියට එයාව හසුරුවන්ඩ පුළුවන් මනුස්සකම් පිරිලයි තිරලා මිනිස්කමේ සුවඳට වසඟ වෙලා මිනිස්කම තුළින්ම ජීවිතය හොයෙනවා ඒ තමයි ප්‍රඥාවේ ලකුණ ඒක නිවටකමක් නෙමේ නියාලුකමක් නෙමේ බයාදුකමක් නෙමේ ඒ නුගුණයකුත් නෙමේ තේරවද තමයි මාර්ගපලලාබියයා හඳුනාගන්නා ලක්සනය මිනිස් කමේ සුවද මිනිස්කමට සංවේදී තේ ඔන්න බලන්න මේ දේශනාව එක් සමයක භාග්්‍යතුන් වහන්සේ අලව නුවර අගගලාව චෛත්‍යස්ථානයේ වැඩවෙසෙන සේක එකල් හත්තක ආලවක ගෘහපතියා පන්සීයක් තවත් තෙරුවන් සරණ ගිය තමන්ගේ පිරිස පිරිවරාගෙන භාගතුන් වහන්සේ වෙත්ත පැමිණිේය එනම් මෙතුමාට කල්ල්‍යයානු මිත්‍ර පජාවකුත් ඉඳල තියෙනවා. තනියෙන්නෙමේ මෙතුමා ප්‍රධානයා හැටියට මෙතුමාගේ ක්ඩායමි කීයක් ඉන්නවද පන්සයක් ඉන්නවා. අනි මේ ඉන්දියාව කතානි දැ සාමාන්‍ය පුද්ගලයකුට පන්සියක්ක් ඉන්නකට ඉඩියාවට ලොකු පරිසක් නෙ අපින හා පිරිසක් යාළුවූ පන්සියක් හම. දෙකන පන්සිීයක් එ ආවා. පැමිණ භාගතන් වහන්සේට ඉතාමත්ම ගෞරුවාදර දක්වා වන්දනාකොට මුහුණට මුහුණලා නැතුව පැත්තකින් වාඩියවු නායකරගෙන එකත් පස්ව හිඳිනවා කියලා කියනවා. තේවා එකත් පස්ව හින්නවා. එකත් පස්සහුන් හත්තක ආලවක හට, භාගතුන් වහන්සේ මේ වදාල සේක කුමක්ද හත්තකයෙන්නේ යාළූ ගොඩක්ඉන්නවනේ. ශාල යාලූ පිරිසක්න්නවනේ හත්තකයින්නේ. ඔබ මේ පිරිසට සලකන්නෙකු හොමද. ඔනු හොඳ ප්‍රශ්නයක් අපට යාළුව ඉන්න වන මිත්‍රව ඉන්න වන තේෙනවද දැමතැි ඥාථති කල දන්න පුළුව ඥාත පිරිසවේවා යහළුව වේවා යෙහෙළිය වේවා අපිට හිතයිශී අය වේවා. අපට යාළු වෙන්නවන භාගත නාසයන ඔබ මේවගේ විශල පිරිසර කොමද සලකන්නේ. කොමද සංග්‍රහ කරන්නේ. ස්වාමීනී භාගතුන් වහන්ස කලින්ම දේශනා කරලා තියෙනවන්න සතර සංග්‍රහවස්තු නැක්කද දරම මේ ප්‍රකට වෙච්ච තැන. ජීවිතයේ ගත කරන්නකොට. ප එම් බුදුරජාණන් වහන්සේ කුමක් වදාලසේක්ද. බුදුරජාණන්ස කොහොමද මේයට සලකන්න කිවව. බුදුරජාන්ස කොහොමද පිළිපදින්න කිව්ව. බුදුජාන්ස මොනවගේ ජීවිතයක්ද ගත කරන්න කිව් කියලා පෙට හිතවන එදන සදධවතියනවා. ප්‍රඥාවත් තියනවා. ශ්‍රද්ධාවවෙෙන් විශ්වාස කරනවා ප්‍රඥාවෙන් ක්‍රියාත්ම කරනවා. තේෙනද. ස්්‍රද්ධාවෙන් විශ්වාස කරනවා. ප්‍රඥාවෙන් ත්‍රියාත්මක කරනවා. ඊට වීගරයේ සතති සමාධිය අවශ්‍ය වෙනවා. එතකොට මේ ගෘහපතියක් කියනවා ස්වාමීනී භාගතුන් වහන්සේ දේශනා කරල තියෙනවන දානය ප්‍රිය වචනය අර්ථචර්යාව සහ සමානාත්මතාව කියලා මේ සංග්‍රහ වස්තු හතරක් ස්වාමීනී මම මේ අයට දානයෙන් සංග්‍රහ කළේතු අවස්ථාවක් නං මේ අයට ඒවෙලාවේදී ධානියෙන් සංග්‍රහ කරනවා. එකන ආහාරපාන ලබාදීතු අවස්ථාවක් නම් ආහාරපාන ලබාදීන සංග්‍රහ කරනවා. දැන් අපේ නිවස්වල එක කෙරෙනවාන.ඒ සාමාන්‍යෙන් අපි ලංශක දෙනව කියනවා දිින පාටිතියනවා දැේත ට පස්තිවරවෙලා දැම අවරද් ආරම්භය කොවි් තිබර්ත් පුංචි පුංචි පාටිස්තියනවා පරිසවි රටකමක් නැහැ තිහැ වේ පරිස්සමි. නැත්තං නේද. මේ දිිනයපොකුර කියලා පොකුරක් හැදේ ලංච් පොකුර එම වඩ වැරිද පුළුවන්නේ පරිසං වෙන්න ඕනේ. ඇති ඒක නිසා මේ අයට ආහාරපානවලින් සංග්‍රහ කළේතු අවස්ථා වක්නං ම මෙයට ආහාරපානවලින් සංග්‍රහ කරනවා. ස්වමීනි මේ අයට මනමරි අවවාධන ශවාසනා ලැබෙන්ඩෝ අවස්ථාවක් නම්. මේ අයට මම හිතරි දෙන්න නැතිවෙන විදිහට බෝම ප්‍රියමනාප වදන්වලින් කරුණු කියල දෙනවා. මේක මෙහෙමයි යෑ එක මෙහෙමයි කරන්න ඕනෙ මේක නොකරයින්ඩ මෙහෙම කරන්න කියලා මං ඒයට ප්‍රිය වච්චන කතා කරන්නේ සැරපරු සෝචන කතා කරන්නේ. හිත පාරන්න හිතරිත් දන්නේ. ස්ෝමිනි ඒවගේම මේ යහපතයේ යොද වන්නට ඕනෙ කියලා මට හිතෙන වන්න. යම් අවස්ථාවක. ම මෙ යහපතයේ යුද වනවා. සිල්ගන්න. අට සිල් ගන්ඩ. අට සිල් විසිහතරපෑය පුරාවටම ගන්න. උොනු හරි අමාරු සිල්පද තිීනවන මෙහිමයේ රැක ගන්නේ. විකාල බෝජනින් වලකන්න මෙහිමයි. නච්චගීත වාධිතවලින් පෝයදවසර වලකින්න මෙහමයි. උච්චාසයන මහසයින කෙනවෙන මේ විදිහඒවට. ක්ම චරියාව කියන මේ වගේ එකක් ස්වාමිණ ම මේ යහපතයේ පිහිතෝනවා. මෙහිමයි පින කරන්ඩෝන මෙෙමයි හිත පහත ගණ්ඩෝන. මෙෙමයි නුවනි විමසණඩෝන මෙහිෙමයි බුදුගුණ සිහි කරන්නේ ම මේ අයට අර්ථචර්යාව ජීවිතයේ දියුණුව පිණිස ජීවිතයේ හැඩගස්වා ගන්න ක්‍රමිය කියල දෙනවා. ස්වාමිණී වගේම හැම දෙනාටම සමානව සල කනවන. මං හැම දෙනාටම සලකන්නේ සමානවයි පින්නතුනී මේ දානයේ ප්‍රියවච්චනයේ අර්ථචර්යාව සමානාත්මතාව ගෙන කුණු හත්‍රතිී නොනේද මේක හරිටම ක්‍රියාත්මක කරන්න පුළුවන් අවුන් වසයෙන් සෝතාපන්න කෙනෙක්නු ති. තේෙනද. ඒව නැත්තා අපි මේක උච්චාවචනය කරනවා තුළනය කරනවා. මට ඩියින් සලකනවා. අට මෙ පෙන් නඩබැ. මට ය දිරවන්නේ අපි එම කිය නොනේ. මඟපලලාබයාගේ හිත එහෙමි කක්නේ. හතුරටත් මෛත්‍රී කරනවා. හිත තලාගන්නේ. මිතුරවාටත් අනුකම්පා කරනවා. හතුරවා ගැනැත් සමසිතින් හිතනවා මිතුරවා ගැන මෙන්ම එතුකොට මේක දැන් අපි කිව්වට මේක අවබෝධයකාර පැමිණෙනකට ස්භාවිකෝම සිදධ වනදයක් කෘතිමෝ කරණි කන්නෙමි ධර්මතාවකට අනුවම සිද්ධ වෙනවා. එතුර දැම්මි හත්තක ආලවක ගෘුවෝපතියා ධානයෙන් සංග්‍රහ කරනවා ප්‍රිය වචනයෙන් සංග්‍රහ කරනවා අර්ථචර්යාවෙන් සංග්‍රහ කරනවා සමානාත්මතාවෙන් සංග්‍රහ කරනවා දැමි කවුරු දිරේද මෙහෙම පවසන්නේ. සාාස්තෘන් වහන් සිද්දරයේ. එත බුරජාන්සේ ඉදිරියී ගහි කෙනෙක් මෙම භීතව පවසන්ද ඒ ගිහි කෙනා මනවගේ තත්ත්වයකට පත්වෙලලා ඉඩ ඇද්ද මයක හැකිවේ බුදුරජාණාසේ යම් කෙනෙගේ ගුණ කිව්වනං ඒ ස්ලූ පටු ගුණයක් නෙමේ විශේසන ගුණ තිවිල තියෙන්ඩ ඕනේ එතකොට මේ ගෘහපතිය පවසන ස්වාමීනිි මාගේ කොලයෙහි බෝග සම්පත්තියෙනවනනි සවන්දියයුතු කරන වලේ දිලින් දෙෙක කොටමාව කවුරුත් හිතන්න ඇ කියන්නේ ස්වාමිනිි මට කියලා යමක්කමක් තියෙන වනුස්සේම. ස්වාමිනිිට අඩුපාඩුවක් නැහැ ඒ නිසා මට හිතනුත් ම මේ අයට උදව් කරනවා කියලා උපකාර කන්නවා කියලා මඟකට පැකිලෙන්නේ. කරුරමගින් උපකාරයක් කිල්ලූත් මංක මගාරින්නේ මොකද මට යමක්කමක් තියෙන කෙනෙක් මට කරලා දෙන්නේෙන් ුවන් පුළුවන්දෙම හිතන්ද තිබ්බත් නැ කියලන කියන්නේ. ඒව නේද? අපි තුල තියෙන වචනවලින් ප්‍රධානම වචනයක් මකක්ද න නයන්නයි දීර්ග ඇද පිල්ලයි. නම නෑ තිරවද මේ තියාගෙන? ඒක මේ බුද්ධ ශ්‍රාවකයකුගේ ලකුණක් නෙමේ ඒ මසුර එකකුගේ ලකුණක් දැන් අර කෝසිය සිටානගේ විස්තරය දන්නවන්නේ කැවුම් කණ්ඩ ආසාාවක් ඇතිවෙලා කැවුන්කණ්ඩ ආසාාවක් ඇතල හිත තියාගෙන නොමුණන එල්ලගෙන. එතකොට දේව යහනවා සිටිතුමනි මොකද නමුුණනක්කරගෙන හිත හොඳින් නෙම ඉන්නේ නෑනෑ මොත්නේ මොකොත් නැති වන්නඩ බේ. කියන්න ඇයි මටනො කියන්නේ ම හොරේකි ලැහවා හොරයක් නෙමේ බං කිව්වා එහෙන එමට කට කලක කැවු කටඩාසකලා අයු කැවුද කිය හෙවවා කට කට කිව්වා කෑ ගන්න කැවුම් කැවුම් කී කිය. ඇයි ඇහෙව්වා අනත් එෙවුටත් තොඩිමේ කිව්වා. ඉතින් මක් වෙනවදකි ලැහ්වා හදක කිව්වා මුළු ගමටම කැව් ගමක් ගමමක්කරන්න දැහ්වා ුන්ට කෙවමකද ෙවා මට කව ඕනෙකි හරි හරි ගම ඇතඇල්ලදාමකෝ අපේ මේ සිටු මාලිකාව සේවේ කරන අයටත් එක් අපි කැවුන්ටිකක් කතාගම උම්මක් කරන්න ක ලෙහ්වා. ඒයට කැවුම් ඕන එකක් ඇමිතනතින් හරි හරි එහෙ නං ඔයාඇටයි මටයි අපේ දරුුවන්ටයි දරු මක් කරන්නක ලෙහ්වා කොමද වැඩේ හෙැඩ්ිය. රුවන්ටආසාාවක්ඇතුන දැව කවුම් ක්ඩ එනද යාටයි මට හදමකෝ හ මක්රගි ෙවා. ඒවගේ අයියල ඉඳල තියෙනවා. ඒ ජාතිය මිනිස්සුත් මේ ලෝක ඉඳල තියෙනවා. එක දැන් නෑ කල හිතනවාද. දැනොත් තින්නවා අනනාගති පහලවෙෙන් නෑ කළ හිතනවාද අනාගතති පහල වෙනවා. හැමකාලෙම මිනිස්සුන්ගේ ගුණ නොගුණ එකයි. තේද කරනා මත්‍රයත් එකයි දෘස්ත නුත් එක. ලොකස්භාවය අපිට ඒක මධ්‍යස්ථව වින්දරාගන්නට තමයි අද අදාල ප්‍රඥාව අවශ්‍ය අදළ දරාගැනීම අවශ්‍ය තේරනද. එතකොට මේ හරි හරි හනම් ඔයාට නෙඕන මංහදරනක හ හදන් හැනකිව ඇ මුලුතෙෙන් මලු තැගේ න කි්ව මේක කාටත් නොදනෙන් නොපෙනෙන්ට හදන්ඩෝන යංකිව හත්මහල් ප්‍රාසා ද ඇතිබේ හත්තන තත්වුවට නෑෝම්කි ොටොප් එකක. හත්තන තත්වට බාජන තරගෙන ලිගල්ලර්ගෙන එමීට හොරකමක් කරනෝ වගේ ගිය. ලිග්ගල්තියල දරකෝට හිමිට දාලා තාචි ඇත්තියලා දැන්ගන්න තෙල් දෑව. දෙෙසර කැවු්වට අදාල විදිට මෝලිය හදාගත්තා. එ මිස්ශ්‍රණය ඒ මිශ්‍රණය හදදලා කැවුම පුච්චන්ඩ හදනකොටම මේන් ආකාසිං ඇවිල පළග බැඳගෙන ඉන්නවා කවද. මුගලන් හාමුදුරුවෝ මුදලා ආසේගියත් මුන්දලාගෙන් බේරෙන්ඩ බැහැ. මුදල පස්සෙෙන් පන්න නවාමයි මොනුව අමරී ඉල්ලන්්. ඒ නිසා දැන්ගතින් බේරෙන්ඩද කැවමන්දිීල පිටත් කරම කිව් දාපන්කෝ චූ පිටිගුලියක්. ජතිි කැවුමන්දිල පිටත් කරම කිව්වා. දැකන ඇබීත්තං පිටිගුලියක් නෑවතෙලට ලොක කැමක් ද ව ලො ලො වැඩ කිව්. ට ොඩා පොඩියගක් දපං කිව්වා ඉට ො පොද ඉට වොඩා ලකුුණා දැන් කැවුම් ධනව ධනව දාන කැවුම් එකට එක වට්ටිය ඇලුුණා දැ ලිච්ච කැවුවල පොඩියකහොයි නො දෙන්නත් එෙක් කැවුන් තිත්ත වුණ මසුරුකම පහවුනා මුගලන් ස්වාමින් වහන්සේ බණකිව්වා පැහැතුුණා බුද්ධශ්‍රාවකයෙක් වුණා දැක්කද සංගවත්ව තිබෙ නෑ දානයකිනික තිබ්බෙ නෑ. උද්දධ ශ්‍රාවකයෙක් නිසා බේරුණා. අනි රහන් වන්සනමක්නේ සාමාන්‍යශ්‍රාවක කෙක් නෙමින් ඇත්තන් අපි කොයි දිීරිදි බලයෙන් යන්නන්නේ ජෙවල්ලට සන්දරතල කැවුම් පුචන බලග නේද. ඇති ඒක නිසා දැ මේ විදිහට දැ මේ ගෘහපතියකේනවා මම ස්වාධීන මානුස්සේක් වට යමක්ක මත් තියවා. ඒක නිසා මට අන්නයි වෙනවිින් ඒද කරන්නට සල්ලි යනවා. එනිසා ම දුප්ප තෙක්නෙමි මේක වින ලස්සනචන් දිලින් දෙ කොටම නොහගිතති අනිත්තයි ම දුප්ප තෙක් හිතන්නන කි්වා. එතොර භාගත වහන්සේ බලන්නේ වෙලාවෙදී සාදු සාදු හත්තකයේන භාගත වහන්සම ගුණට සාදු කිව්වා. ඒනම් බුදුවරු පවා සාදුකාර දෙන්නේ කුමකටද පුද්ගල යාටද ගුණයටද. කියන බලන්න ගුණයටද. ගුණට තමයි සාධකාරදුන්නේ බුදු කෙනෙක් සාදුසාධ හත්තක යෙනෙ හත්තක යෙන්නේ ඔබමී මහා පිරිසට සංග්‍රහ කරන්නට යම් කරුණුවලින් කටයුතු කළේද හත්තකයන්නේ ඉස්සරත් එහෙමයි කිව්වා ඇත් අතීතය මිනිස්සුත් මෙන්න මේ වස්තු හතරින් තමයි කිව්වා පිරිසට සංග්‍රහ කරලා තියෙන්නේ. වර්තමානත් එහෙමයි කිව්වා වර්තමානය තුළ පවා යම් කෙනෙක් නියමටම සංග්‍රහ කරනවන. මේ හතරෙන් තමයිකව සංග්‍රහ කරන්නේ. අනාගතයේ යම් පිරිසකට සංග්‍රහ කරන වන්නම් මේ ලෝකයේ බුද්ධිමතු නොෝනැතියන් ප්‍රඥාවන්තයන් මේ කරනු හතරෙන් තමයික වුව සංග්‍රහ කර්ඩ ඕනනි ොනද හතර දානයේ ප්‍රියවචනයෙන් අර්ථචර්යාවෙන් සමානාත්මතාවී. භාගත වහන්සේ මේ සතර සංගහ වත්තු ගැන්න රි අපූරුවට වෙනම විස්තර කන දශනාවක්තියනවා. එකද විස්තර කරන වහනෙන සතර සංගහවත් වූ වලින් පළවිණයකන දානය ධනය අතර උතුම් වෙනි ධර්ම දානය කියනවා. ප්‍රිය වචනාතර උතුන් වෙන්නේ බුද්ධ වචනය කියනවා. තේද. අර්ථචර්්‍යාවන් අතර සමාන වෙන්නේ ගුණ ධර්මෝල පිහිටීම කිය නෝ නිත්තව. සමානත්පතාව කළ කියන්නේ සෝතා පන්නේයා සෝතාප පන්නේයටට සමායි කකරදදාගාමියය සගරුදාාගමියයට සමානයි. අනාගාම අනනාගමයට සමායි රහතන් වවාන්සි රහතන්සර සමානයි ගොමද අපින සසාමාධ මාව කියනීමට හිින් මිනිිස්්ටෝ ග දේශපාලයක යන්නම සැමට සවන හමන සැමට පහස්සුකම් ලැමි ලෝක දැන් වර්මානය තුළ කතා වෙන හැමට ඕ වැැක්සින්නක ඇන්ටි ජැනික දෙන්න රැ පිඩ්දක. සැමට තින් ොස්තරලක නො නෑනේ ස්ලාම දෙන්නේ ඩියාව කොදස්ට්‍රෝල් තියනයට දෙස වයෝවුරුද්දායට එහෙ බල්ල තමයි නිරෝගයට පස්ස දෙන්නේ ඉතුර වනුත්. ති මේ දවසල සීනිි තියනයට ජයයි. ඇඒ ඇඩි ජන්න එක ඉක්මටම ලැබෙනවා. සීනිි හදාගන්න දෙපා. පරිසං වෙන්ඩ එහෙම තමයි ක්‍රමවේදයේ හැදිල තියෙන්නේ. තියක නිසා භාගතුන් වහන්සේ විසින් දෙහෙමි කතාවෙන් කරුණු දැක්වූ සමාධන් කළ උත්සාහවත් කළ තුට පත් දැ ල දුරාන් වහන්සගේ බැහෝට පස නිස රිර්ත් භාගතුන් වහන්සේ ධර්ම දේශනා කළාට පස්සේ ඒ ධර්ම දේශනාවතුළ අනිත් අයෝ සමාධංකරෝනවා. ග කරුණු ඇනෑන ඇනෑන කියල දෙනවා. තේරවා අනද තේරුණවානද මෙහෙමයි සමාධංකරවනවා ගැන්න න එකයි. මේ මෙහිෙම තේරු ග්ඩ ඕනි උත්සාවත් කරනවා. ඒ ධරමයට උත්සාවත් කරනවා. එඒ නන්ද ක රෝනවා. ඒවගේ දරමින් සතුටු කොරනු ධරමය හි තලන්නේ. ධර්මයීනෝ කියල මේ ඇනුම් පද කියන්න. අනුන්ට පහරගහන්නේ පුද්ගල චරිත අල්ලගෙන විවේචනය කරන්නේ. තේත්නවාද. ධරමීෙන් කරන්නේ මිනිස්සුගේ හිත හදනයක. බුදරු කලෙත්ත එහෙමයි රහතුන් කළෙත් තේමයි. ධර්මයීනව කියල නුම් පද කියනවනම් පහර ගහනවන හිත තලනව එත බුදදු කෙනක දරමයකුත් හතු දරමයත්. ද මොක්කර තජ්ජන මනස්ගාතයක් තියෙන්නේ මිත්‍ය දෘෂ්ටියයෙන් සක්කායිදිිට්ටෙන් පිරිච්ච. ඒක පි හොඳින් තේරුම් ගණ්ඩ ඕනේ බුදු දහම කියෙලා කියන්නේ කාගවත් හිත තලන එකක්නෙ හිෙනම්. හැම දෙනාගම හිත හදන දෙයක් කෙලපි මතක තියාගණ්ඩ ඕනි. එතකොට ආලවක තෙමේ හුණස්නෙන් නැගිට භාගතුන් වහන්සර සකසා වන්දනාකොට ප්‍රදක්ෂිනාකට නික්මගියයේ තමගේ යාලුව කටියත් එක්ක ගියා. එකල් හි භාගතුන් වහන්සේ හත්තක ආලවක පිටත්ත ගොස් ස්වල්පවේලාවකින් භික්‍ෂුන් ඇමතුව හත්තක ආලවක පිටත් වනා විතරයි පොඩි වෙලාවයගේ ඕන භික්ෂූ නමතන ල ික්ෂු නතම මගත කියන්න කියලා මහනෙනී. අසිරමත් පුුදුම සහගත අටකරුණකින් හත්තක ආලවක සමන් විට බව මතකතියා ගණඩ ඕනේ ගෘහපතිය එක් වුත් ගිහි එක් වුත් අසිරිමත් පුදුමත් සහගත කරුණු අටක් තියෙනවා මේ ගිහියා තුල දැ ගිහියෙක්කුගේ ගුණ කියල දෙන කාඩද පැවිද්දන්ට කොහොමති තත්ත්ව එතකොට අදත් එහෙම වෙනවන ගොඩක් වටිනවා නේ ගිහි එෙකුගේ ගුණ පැවිද්දට කියල දෙනවා කවුද කියල දෙන්නේ ගමය පන්සේ නාය කාහාන්දුුරෝධද නාකන්දර කරටක බැනුවා අහන්ඩ වෙන ආදරන්ට ඉතින් ඒගොල තමයි ලොකු අපි පොඩින තේ බුදුගෙනෙක් කරන්නේ ගිහියකුගේ ගුණ පැවිත් දන්ඩ කියලා දෙනවා කවුද බුදුරජාණන් වහන්සේ විසින් මහ නෙනී හත්තක ආලවක තෙමේ ශ්‍රද්ධාවන්තයි කියනවා දැක්කද මේ ගිහි ගෙදර කියලා කියන්නේ මේ අපායට කැපිච්ච පාරක් නෙම ිහිිට සම්බාධක සහිතයි වගකීම් සහිතයි යුතුකම් ගොඩක් නමුත්ඒේ ඔක්කොම ඥානවන්තයකට පින්කම්. යුතුකං කියනව පින්කම් අම්මතාතර සලකනවා කියනෙක ඥානවන්තයකොට පිනක් නානේ නැතිකෙනෙකුට වදයක් වදදයක් වදයක් මැරලවත්ති යන්නේ නිිච්චර කල් දරුව එහෙම කියනවා. දෙමාෝපියන්ට එහෙම මූුණට කියනවා ඒමත යන්ඩරලා කියනවා ඇතන් කුටු කකුට ගාල හර කියනවා <田中ැ හිටි ඇති හිට ඇති දැන් වද දුන්න දුන්න අපිට දැ කොයි කාලින්දර ද අපි දැ මේ ලෙඩවට බෙහිත් කරන්නේ අපට නිදහසක් නෑ දරුවත්ික ගමනක් න්ඩ විදයක් නෑ මේ ගලන් මුොර කරන්ඩ වුණා නමුත් අම්මතාත දරුවන් පුංචිකාේ මුොරකරු එක දුවඩ මක නෑ අපේ අම්ම තාත්තා පුංචි කාලෙ අප මේ සරීරයේ සිපගත්ත නැති තැනක් නෑ. යටි පතු දෙකක් නිබීනවා. ලොකුණට පස්සේ මත්තකයිද දරුවන්ට ඒ නෑ ඒවසහි කරන්නේ. අම්තාත්තක ගුණ කියලලා අඩ වන බනකිවූත් ඒ වෙලාවට නිඟට සනිිවර මෝෂණැල්ලි හැඟි ඉම්බරව පොඩ්ඩක් කඳුල් ටිකක් වැටනව එකත්තෙවෙට විතරයි ති අම්තතාතක අඩෝ අන්ඩුවූ බන කියන්න ඕන. එතකොට අම්ම තාත මතක් වෙන්නේ නැත්තම මතක් වෙන්නන්නේ ති ගේක දක් ස් වාමන්සල පිසකු තින්න. ගුණවරන වන්දනා කරන වම්නාන්සල තින් වටිනවා. එඒ මහරි අම්මතාතක ගුණ ප්‍රකට කරවන එක. නමුත් අපෆිට එහහිමර ෂණකව එකක් නෙේ ඇති වෙන්නඩ ඕනේ හැම නිතරම අම්මතාත් තුම් කියෙල හිතන් ඕන. ඒයි අම්මතතාත්ත චරමන්ගෙන ද වෙන්නේ. අම්මතාත මගේ කෞුද මං අම්මතාත්තගේ කවුද දේශනාව තියෙනවා මව්පියන්ට දරුවන් ගැන තියන කැක්කුම ඇට මිදුලු ඇතුල ති නො කියන්න. ඇට මිදුලු අස්ස තමයි කියවා තියෙන්නේ. දරු කැක්කුම හැබැයි දරුවන්ට අම්මතාත්ත ගැන තියන කැක්කුම ඇට ිලු වස්සනෑ ඒක එහෙම වෙන්නෙන්නේ. නත් ඇටැම් දරුව ඉන්නවා අම්මතාත්තව පිනෙහි යොදෝනවා සීලේ පිහිතෝනවා ගුණේට මඟ පෙන්වනවා අම්මතාතර අනුකම්පා කරනවා රෝගී වුනත් ඒ අම්මතතාත්ත ගැ අමතාත්ත ළඟ වැටිල්ලා රුවෙක් මෙිහිකාරියක්ගේ උපස්ථාන කරනවා ඒ දරුවන්ට හරිියනවා දේශනාවක් තියෙනවා මේ ලික්්චවී මේ කුමාර සූත්‍රයේ කියලා ඒ සඳහන් කරන අංගුතරණිකායි මව්පියන්ට ගරු කරනවන මෝපියන්ව පෝෂණය කරන වන මව්පියන්ටු පස්ථාන කරන වන්න මවපියන්ගේ සලු අවශ්‍යතා හොයලබලන වනා ඒ දරුවට හරිනවා කියනවා කොමද හරියන්නේ ඒ සැලකිල ලබන අම තාත්තා ඒ දරවා ගෙන අනුකම්පාවෙන් හිතනවකි නවා නේ දීර්ගවස ලබත්වා අන අපි කොල්ලට අනේ අපි කෙල්ලට හරි අන් ඕෝනය. අම්ම තාත්තගෙන් අනුකම්පාව ලබන ඒ දරුවා ඒ පුතා ඒ දුව හැම දාම දියුණුවට පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ බුදුමුවීන් පවසනවා ඒව මේ පුංචි දරුවන්ට කිය දෙන් ද ඕනේ රුණ දරුවන්ට කියල දෙන්න ඕෝන. තේටවද ඒවතම ප්‍රකට කරන්න ඕනේ ඉතින් මේ අත්තක ආලවක ශ්‍රද්ධාවන්තයි වගතු වන්ස පවසනවා තථගතයන් වහන්සේ ගැන ගැමුරු ශ්‍රද්ධාවක් මේ හත්තක ආලවකට තියෙනවා. මහනෙෙන හත්තක ආලවක කෙලා කියැන ගීහියෙක් වුණත් සිල්වතෙක් එනම් සිල්වතා කියන්නම සාමාන්‍යයෙන් පැවිදි සමාජයට ඇතිච්ච එකක්නේ. සිල්වතා කියෙ එක? ල්වතා කියන වන පවිදෙකොට විතරක් ඇ දිච්චක්නේ ගහියකොට පුුවන් සිල්වතක් වේද. හැේ කාගුවත් අහගන්නඩ හොඳ ැසිල්වතක් කියලා අහ ගන්න නැති දරවට හොඳයි. හත්ත කාලවක වගේ ඇහුවන මගේ ගුණ කියනොට කවරුවර ගිය එතන හිටියද නැහ කලකිවන හහිෙනක්ම් කමක් නෑ දැක්කද බේරිච්ච ැට. නිසා අපිට කවරුවර දොස් කියනවනම් ඒක අහන්ඩ දූසිත හිතක් ඇතිකරගන්න නැතුවන හිති මෙෝ කන්් දෙකටනන්නේ හෙන්නේ. මන්තුල මේ දෝස තියෙනවන ඒකම නිවැදි කර ගණ්ඩ ඇත්තන එන්න මේ මිනිස්සු මට බනින්න මන්තුල මේක තියෙන නිසාන කියලා ඒ ඒ දුරලතාවේ දුරකර ගණඩ මහන්ස ගණ්ඩෝනේ සමාජයවිසින් දොස් කියනකොට. හැබැයි සමාජය විසින් අපේ ගුණ කිව්වොත් අපි සියට සීය පරිසං එඩ ඕන. එදා හින්දල ඇයියේ. එදා ඉන්දල පරිසන් එඩ ඕන. අපේ ගුණ නැතිවුණු නැති ච්චි මන්ස තෙන. එ බැනුම් හන්ට ැයිවෙන්ඩපා හොඳ අහන්ට බයවෙන්ඩ දැක්කද එකතම ඥානය කළ කියන්නේ එතර ත සඳහන් කන්නවා හත්තාලවක සිල්වත් කෙනෙක් එක නිති පන්සිල් තේරනාද ැ පන්සිිල් සමාධන් වෙන කෙනාට ්‍රක්්මචාරී පන්සිල් සමාදංන් ව ැත්තුල ගොන්න. හැැයිතිර බුදුරජන් ද ක්‍රම අනු කර නට වැි කර ැත්තුව. පවල් විිත ල්ල ළුවන්. ප්‍රඥාවන්තයකට ප්‍රහ්මචාරී පන්සිිල් රකිවා කියනක අමුතුුවෙන් ඇනෑන කියන්ඩෝ නෑ දන්නවයි ප්‍රකෘතිම කරන්න තේනවාද. දරමාර්ගේ තුළ හික්මෙන එකන්නේ ප්‍රාථමික මට්ටම කෙනෙක් පසලුස්සකට සිල් සමාදාන් වඋනහම ඇති. පුළුවන් අනිත් පෝය තුන්ටත් සිල් සමාදන් වනාට කමක් නැහැ විවේක තියෙනන අය. අවබුම් තරමින් සලුස්ස කටනන් සිල් සමදගන් විය යුතුමයි මනසීලේද අස්ථාංග පෝසද සීලයේ. ගොඩක් තරහ යන්න කිපෙන කේන්තියනය එන්න වන නවංගූ පෝසත සීලේ සමමාධංග නටකමක්නෑ අට සිල්ොලට අතරව නවෙන සිිල්පදයක් තියනවා. මම අද දවස පුරාවටත් රෑ එලවෙනකනොත් තරහනොගන්නා කෙනෙක් වෙනවා. එකද නොවෙන සිිල්පදය කල කියන්න තියනවාද. එතුර මෙහි සඳහන් කරනවා. හත්තක ආලවක තෙමි පෞු්කරඩ ලැජ්ජයි. මහනෙනි මේ හත්තක ආලවක පවුකරන්නඩ ලැද්ජ තැනෙත් එෙක්. මහනෙනි මේ හත්තක ආලවක පාපෙන් උපදිනා විපාකයට බය කෙනෙක්. මහනන හත්තක ආලවක තෙමි චතුරාරි සත්‍ය බෝධිපාක්ෂක ධර්ම දරාගරන්න කෙනෙක් තමයි බහස්ෘත භාව කිය කලා කියන්නේ මේ බහස්ෘත භාාවය කරින් ලෝ රටේ ෝක නැති හැමේ එකක්ම දැගෙන න්නවා කියෙනෙ නෙේ. දේශ ාල විද්‍යාාව ආර්ථක විද්‍යාාවයි මාජ ද්‍යාාවයි තෙරවාද ග්‍රෝ විද්‍යාවයි. කෝම දැනගන්නවා කියෙනට බහුස්ෘත කලක කියන්නේ. තේනවද. බුදුරජාණන් වහන්සේ බහස්ෘතයි කල කියන්නේ. බෝධිපාක්ෂික ධර්ම තිස් සත දරාගෙන ඉන්නවා කියන එකයි. මොනද බෝධිපාක්ෂික ධර්ම සතර සති පට්ටාන. සතර සම්්‍යප්ප ධහන වීරිය සතර ඉද්දිපාද එතන හතරේව තුනයි දොළහයි පංච ඉන්ද්‍රිය පංච බල එතන කරුණු දහය ඇයි පහ පහ එතට දොළහයි දහයයි විසි දෙකයි සප්්‍ර බොජ්ජංග එතන කරුණු හතයි විසි දෙකයි හතයි විසිනමයයි ආර්ය අස්ථාංගික මාර්ගේ විසිනමය යටයි තිස් හතයි ඔය තිස් සතට කියනවා සතිස් බෝධි පාක්ෂික ධර්ම කල කියනවා මහන මේ හත්තක ආලවක සත්තිස් බෝධිපාක්ෂික ධරමයන් ගැෙන සමන් විතයි. ඒවා දරාගෙන ඉන්නවා එතකොට එක කියෙන රවට්ට අන්ඩ බෑ. මමන මෙහිමයි යෝක හිතන්නේ දෙැ ඥානවන්තයයක් ස් භාවේ තමයි මන මේක හිතන්න කළ කියන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහිමයි වදාරන්නේ. බුදුරජාන්ක ධර්මය තුළ මෙහිමයි තියෙන්නේ හැමවිටම ප්‍රකටක වෙන්නේ තමන්වද සාාසුරන් වන්සේ. ැමටම ප්‍රකට කරන් ඕන ප ්‍රකට වෙන්ඩෝනේ තමක් නෙමි සාාස්තෘන් වහන්සේ ඇයිඒ උන් වහන්සේ තමයි නිවන් මග ප්‍රකට කළේ නිවන් මගේ හිමිකරු කවුද බුදුරජාණන් වහන්සේ නිවන් මග පෙන්නවේ කවුද බුදුරජාණන් වහන්සේ නිවන් මග ගෙන දන්නේ කවුද බුදුරජාණන් වහන්සේ නිවන් මගේ ගමන් කළේ කවුද බුදුරජාණන් වහන්සේ නිවන්මගේ ගමන් කළ නිවන්ට පත්වනේ කවුද බුදුරජාණන් වහන්සේ ම් බුරජාණන් වහන්සේ ප්‍රකට වෙන්ඩ ඕනේ බුදුරජාණන් වහන්සේ ප්‍රකට නොවී පුද්ගලය ප්‍රකට වෙනවන ඒතන බුදුරජාන් වහන්සේකි ධර්මය න නැහැ. ඒතන තින සක්කා ෙට්්‍යේ මිස්ත්‍ර වෙච්ච තමන්ගේ නිකම් මොනොවාද කියමන් ටිකක්. ඒවා අවුරු සීයක් අන ගමනය කළත් අඩුගාන සෝතා පන්නවත් වඩ බෑ සෝතා පන නෙමී ශ්‍රද්ධහටුවත් ෙන්ඩුබෑ. මතටික් දරගෙන් ර්ඩ වෙවීන්ති. මකම මෙම වන්න හෙම වෙන්නේ කියලා. එක්සා බහුස්ෘත කෙනෙක් කියනවා හත්තක ආලවක මහනෙනී හත්තක ආලවකත්තෙ මේ ති්‍යාගවන්තය ති්‍යාගවන්තයකි කියලා කියන්නේ. ලෝබයෙක් නෙමේ දන්දන කෙනෙක් මසුරු කෙනෙක් නෙමේ පරිත්‍යාගශීලී කෙනෙක් කල්ල් බලා සුදුසු තැනදී වියදංකොට පින්ක කරන තැන තික් සරලෝමකකිවොත්. ත්‍යයාගාවන්තයා කළ කියන්නේ. මහනෙනි හත්තක අලවක තෙමි ප්‍රඥාවන්තය ප්‍රඥාවන්තය කියලා කියන්නේ දුක්කාරි සත්‍ය තේරුන් අරගඉන්නවා. දුක්ක සමුදයාර සත්‍ය තේරුන් අරන් ඉන්නවා. දුක්ක නිරෝධාරි සත්‍ය තේරුන් අරගඉන්නවා දුක නිරුද්ධ වෙන්නේ ආර්්‍යස්ථාගික මාර්ගය සීලෙ සමාධි ප්‍රඥාවශයෙන් ප්‍රගුණ කලොත් පම නයිකීනක තේරුන් අරං එන්නවා උරග නක් ලෙන අබෝධ කරග වා. එකකන සම්මාධිට්්‍යිය තියෙනවා. එක ප්‍රඥාවතියනෝ කියීන එකයි. එ හත්ත කාලවක ප්‍රඥාවන්තයකිනකින් අදහස් කරන්නේ චතුරු ආරි සත්‍ය ධරමය දන්න දකින කෙනෙක් කියන එකයි. අන්තිම කාරණය මහ නෙනි. හත්තක ආලවක තෙමි අල්පේක්ෂයකි අල්පයික්ෂය. අල්පකේනවා ටිකට ඉච්ච කියනෝ කැමති දේවල් වලට කැමති දේවල් ටිකයි සරලා දසිංගත්තු අල්පේච්ච කියන එක හරිටම් පෙනෙන දේශනාව තමයි අංගුත්‍රණකාය අනුරුද්ධ සූත්‍රය. තමන් අල්පේච්චව ඉන්නවා හැබැයි ඒක ලෝකට කියන්නේ මම චුට්ටනකන්නේ මට ඇඳුන් දෙතුනන තියෙන්. ගේ වැඩ ස්ටයි නෑන ස්ෝබනයෑ මඟ යම උල ෑනේ එැමි ම ලනකින ල්පේචු ඉන්න ව පුුවන් උලන් නැතිකිෙන වැඩි සෞතු කර නොවෙන්න පුළුවවා ගුණේ කියලා කියන්නේ ලෝකට පසිද්ධ කරලා කියන එක නෙමි. දැන් අපට හිතන්න පුළුවන් ටිකක් ොය එමනට තොල්ිය නේද ටික පාට කරලා ඉන්නකොටටික් සෞතුයි කියලා එහහිමිකක් නෑ ැ ගිහිකිනාට පියරුගාන්ඩෙපා ඔයි විධ ආලේපනවරක උලන්ඩෙපා කියලා කියන්නේ අට සිල්ගත්ත දවසට විතරයි. පන්සිල් සමාදං වෙන කෙනෙකුටඒ එක කරා කියෙන කිසිම් වරදක්නෑ. පන්සිල් සමාධං වෙච්ච කෙනා නැටුවත් කමක්නෑ. ගැයිවත් කමක් නෑ. නේද වෛරින්ගේ හුවවත්කමක්නෑ. ඇයිඒ සිල්පදයක් කෙඩින්නේ. ඒ සිල්පදී රැකන්නේ අට සිල්ගත්ත දවසට අටසිල්ගත්ත දවසට නටන්නේ ගයන්නේ වයන්නේ. සරිරේ හැඩ කරන්නේ පාට වත්ස්ුණු තවරන්නේ ොරොඹොල් ඩු පාච්ි කරන්නේෑ. අටසිල් ගත්ත දවසට පන්සිල් ගත දවසද ගිහි කෙනට ගුණයත් රැකගෙන පසසිලු ත්‍රැකගෙන ඒ කාම ෝගී විෝද ජනක ජීත ගන්නට පුල විනෝද ජනක ජීවිතයග ර . ග කැටියට සතුටෙන් විනෝදෙන් ඉන්නවා කියන එකයි. දරවමාර්ගය කියනක මැදුම් පිළිවෙතක්. මේ මෙඩුල් පාත් මධ්‍යමත්පති පදාව මදධ මප පද ට තේන ගත නැත්ත. ිහි ජීවිත ගහි කෙනට ඉඩ වෙන්නේ දුකසේ. තේරනවාද. ඒ නිසා මධ්‍යමත් පතිපදාව තේරුම් ගන්න කෙනා ගුණේදී උනු කරනවා ගුණේ ප්‍රසිද්ධ කරන්නේ. අඩු අවශ්‍යතා ඇතුව ඉන්නවා. ලෝකෙට කියන්නේ. මං අඩු අවශතා ඇතුව ඉන්න කියලා. වීරිය ඉන්නවා ලෝකෙට කියන්නේ මං හරි වීරිය යෙන කෙනෙක්නෙ. භාාවනා කරන ලෝකට කියන්නේ ම භාවන කරන කෙනෙක් කිය. ම ගන්න ලෝකර කියන්නේ මන්දැ දරම හොඳට ගැෙන ඉන්නෙ නෙක් කියලා. ප්‍රඥාව දියුණු කරනවා ලෝකකිර කියන්නම යනවන්ද කියලා. එන අල්පේක්්ච කම කියල කියන්නේ තමාතුල තියෙන්න ගන්න සමාජයට ප්‍රසිද්ධ නොකර සිටීම. ඒකමයි සැෑ අරුත් අල්පේච්චකම කියනෙකි එම තම අල්පේච්චකමකිලින් චට්ටක් ආහාර ගැනීම. කිරිපිටි තියාගෙන කහටබීම සීනී තියාගෙන අල්ට ගැනීම කෙදී වැඩියාව නැත්ත. හරිද මෙෝ මතකතියාගණ්ඩ ඕනනි පටලගණ්ඩි පා බුදුරජාන්ස්ක ධර්මේ තියන පැටලිලි ෙහාගන්න මසක් පැටලි පැටලි තවතවත් ඕ ජීවිතයේ අනාත කරගඩ නෙමේ. ඒ නිසා අදම අළුත්තවරු ධාරම්භ වෙලා හතරවෙනි දවස්ස ෞද්ධ රූ පහනි සමඟ ත්මිකව සජව සූත්‍රදේනාවක්තමේ ඔබ විදිහට ශ්‍රවණය කරන්න යදන. භාගතුන් වහන්සේ පැවසවා මහනෙනී මෙන මේ අසරිමත් පුදුම සහගත කරනු අටෙන් හත්තක ආලවක සම්‍යිත බව ඔබලා මතක තබා ගන්න කියලා ගිහිෙක්වා දර්සට ගන්න කියලා කියන්නේ මෙන්න ගිහි අය තුළත් මේ ගුණ තියනවා නොඹල මහනවෙලත් එහෙන මීට වඩා ගුණදරම ඇති කරගත යුතුයි කර නෙවේ නොකයා කියන්නේ ඒගන මේ ගිහියකුග ගුණ කියන්නේ පැවිද්දට ඒක නිසා අපි හැමදිෙනනාට මත් වෙනි ුතුම් ුණදරම ඇතිතකරගෙන මේ ගෞතම සම්මා සම්බුදධ ශාසනය තුළදීම මගපල නිවන් ශාක්ෂාත් කරගැනීම වාසනාව උදාවීවාසාධූ සාධුසාධූ පුණයානමෝදනාව. මහරකම දුම්්‍රිය මාවත පදිංචි ජීවනිකා දමයන්තතිී ගුණරත්න මහත්මිය ප්‍රධානවසයෙන් දායකත්වේගෙන කටයුතු කරමින්. ධර්මාණු ශාසනාවට තම සැදැහැති දදාකත්තේ ලබාගෙනටයුතු කරන ඉති ජීවනිකා දමියන්තිකුන් අත් හත්මියයට අපි ප්‍රඥා ලෝකය ඔප දවා ගැනීමට ධර්ම දානය කුසලය මහෝපකාරීවේවා කියලා ආශිර්වාද කරනවා. බලාපොරොත්තුවෙන්න මීට දා හතර වසරකට පෙර අභහවිට පත් රොබට් ප්‍රනාාන්දුපාන්ටත් ඒවගේ මීට වසර කීපිරිදි පරලොස සපත්වන්ටේද වන්න මේ නම් කියෙන ඥාතිවරුන් ව ගේබ්්‍රියල් ගුණරත්න පියාණන් ඇගනෙස් ගුණරත්න මෑණියන් හැරිියත් ගුණරත්න නැන්දනිය, සිරිමල් ගුණරත්න සහෝදරයා වගේම දෙපාර්ශයම නැමින් මිය පරලෝගේ සලුම ඥාහිටයිසයන්. පරලෝක වසිෙන් සහිපත්කොට පුන්‍යානමෝදනා කිරීමටත්තේ ඇත්තන්ගේ පරලෝක ජීවිත, සුකීසුවපත් භාවයට පත්තෙත්වා සංසාර්දුඛ්‍යන්ගෙන් අතමි දෙෙත්වා කියල පින්දීමටයි දේශනාවර දායකත දරන්න තවද. ීලා ජයිසිංහ ෑනියන්ට ගාමිී ප්‍රනාාන්දු ක්ෂම ප්‍රනාාන්දු කමල් ප්‍රනාාන්ඩු සහ සහෝදර කැලට මහින්ද ගුණරත්න ස්වාමි පුරෘෂයා මේ මස විසිහත්වනි දින ජනමදිනය සමරනව ඉතින් එතුමාටත් නිදුක් නේරෝ ගකිස්ුවපත් භාවේ සපිරි සුග පන්දිනයක් වේවා එමන් වැසලු ඥාතීන්ටත් හිතමිතුරන්ටත් ත්‍රිවිධරත්න යනන්ත ආශිරුවාදය සැලසේවා. රම දේක ස්වාමන් වහන්සේට අච්චරජීවනය දිගාසිරි සම්පත් පිණිස මෙම ධරම දානමය කුසලය හේතු වාසනා වෙත්වා කියල සඳහන් කරනවා. රැස් කල උදාරර්තර පුන්නෙ දරමයෝ. ඔබාප හැම රකින ශසන බහරධාරී ලෝකපාලක දෙවියන් වන සතරවරන් දෙවරු මහසුමන ශ්‍රිවි වීසන ඒවගේ මඉන්දෝම රු ාරත්වාජ්‍ය පජාපති යන සින්පති දෙවර ආරය ක් දෙෙවිදදුන්. ග වි් රක පත්ති යන සිලොම වි දේතාව බප රකින අපගේ ස්ථකාම විීවරු සීමවාසි දෙවිවරු මේ පින් අනුමෝදංව සැපලබත්වා. රැකල දර ැ බ ැමනමෙන් ාහේට පත් අප සිලු ඥාතිවරුන්ට, අපගෙන පින් බලාපරෘත්තුෙන් සිල රුන්ද මේ පින් අත් පත්තෙත්වා. රද ම දිවිිද විරෝධාර රණවිරුවන්ට පැවිදි උතුමාන්ට විශේසවසය. ෞද්ධයා ද ාල නිර්මාණය කරපු අති පූජනයේ අපගේ කල්්‍යයාාන මිත්‍රයෙන්න් වහන්සේ ලෙස පෙන හිටපු පූජනී ධරනාාගම කුසල දම්ම නායක ස්වාමින් වහන්සේටත් මේ පින් නිවන් පිනිසම පාරමී වෙවා එමෙන්ම කොවිඩ් වසංගතයේ හේතුවෙන් ලෝකේපුරා නැසීගිය ලක්ෂසංඛයාත සෑම්සු දෙනාටමත් සංසාර්ධකින් නිදහස් වීමට මේ පින් මහෝපකාරී වෙත්වා. අපගේ උතුම් ගුදේවෝත්තමයන් වහන්සේලාට මහෝපාදැන් වහන්සේලාට මන් ්‍රී සම්බෝධි හා හාරාධපතිනායක ස්වාමීන් වහස ඇතුළු විහරවාසී මහා සංගරත්නයටත් ත්‍රයිනිකායක මහනාකනුනායක ස්මීින් වහන්සල වරක් ප්‍රග සමස්ත මහා සංගරත්නයටත් මේ හැම පිනක්ම නිවන් පිනිස්සම පවතිීවා. බෞද්ධයා මාධජාලයේ සමස්ත කාරය මණ්ඩුලේටත් දායක සුපන්න ඔොබටත් ඔබගේ ඥාතිහිතයිසින් සෑමසරු දෙනාටමත් ඒවගේම ලක්වසි ලෝවැසි සද්ධර්මේශ්‍රවනය කරපු අපගේ දෙමාවපිය ඩිහිටි ගුරුවර ාධහිතයින් වගේම බෞද්ධ බෞද්ධ හැමටත් මේ ධර්ම දානමය කුසලය ඥානාලෝකය තුළින් චතුරආරි සත්‍යාපදර පත් අමානිවන්සුව ලැබීම පිණිසම මහෝපකාරීවෙත්වා. ආකාසට්ටාච්චබුම්මට්ටා දේවානාගා මහිද්ධිකා පං්ඥන්තන් අනුමෝදිත්වා चिरंग रखन्तु सासनं आकाशट्टा च देवानागा महिद्धिका पुण्यंतं अनुमोदित्वा चिरंग रखन्तु देशनं आकाशट्टा च देवानागा महिद्धिका पुण्यंतं अनुमोदित्वा चिरंग හන්තුතුවං සදා හැම දෙනාටම තෙරුවන් සරණයි.